වනේ මම හැම අවුරුද්දකම මම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ටික එතකොට කියන්නේ සප්ලිමන්ට් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් මේ හැමදේම වාඩ පෙන්නනෝනේ. එතකම ඒ අවුරුද්දේ මම මගේ day and night skin care routine එක වෙනස් කරලා තිබ්බොත් අන්න ඒකත් ඔයාලට පෙන්නනවා. ඉතින් මම හිතුවා මේ අවුරුද්දේ මගේ day and night skin care routine එක චුට්ටක් විතර මම වෙනස් කරගත්ත නිසා, ප්‍රොඩක්ට්ස් වශයෙන් මම පොඩ්ඩක් වෙනස් කරපු නිසා ඔයාලට ඒක අරගෙන ඉන්න ඕනේ කියලා ඉතින් ඕන. අද මගේ night time skin care routine එක ඔයාලට පෙන්නන්න. ඉතින් day hari night hari skin care routine එකේ ඉතින් පළවෙනි ස්ටෙප් එක වෙන්නේ skin එක හොඳට clean කරගන්න එක. ඉතින් ඒකෙදී අපිට ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම දැන් කාලයක් තිස්සේ මම පාවිච්චි කරපු ක්ලෙන්සර්ස් ෆේස් වොෂ් අතරින් මම හිතන්නේ මම වැඩිම වාර ගණනක් පාවිච්චි කරපු එක තමයි මේ නියුට්‍රිජන බ්‍රෑන්ඩ් එකේ ක්ලියන් ඩිෆෙන්ඩ් නිසැසරික් ඇසිඩ් 2% අන්තර්ගත වෙන ෆේස් වොෂ් එක. මොකද මගේ skin එක oily acne prone skin එකක්. ඉතින් ඒ නිසා අර කුණු දූවිලි දාඩි එහෙම රැඳුනොත් හරි ඉක්මනට කුරුලෑ තත්ත්වයක් නැති වෙන්න බලනවා. ඉතින් ඒකත් එක්ක පුංචි බ්ලෙමිෂස් එහෙම ඇති වෙන්න බලනවා, විශේෂයෙන් white head black head එහෙම. ඉතින් ඒකත් එක්ක මේක මට ඒක කන්ට්‍රෝල් කරලා තියාගන්න මාරම් විදිහට උදව් වෙන ෆේස් වොෂ් එකක්. හරි, ඉතින් එහෙනම් අපි දැන් ෆේස් එක ක්ලීන් කරමු. මන් දැන් මගේ ෆේස් එක හොඳට වතුරින් හෝදලා ඊට පස්සේ ටිෂ්‍යු එකකින් ඩ්‍රයි කරලා තියෙනවා. දැන් මම කෙලිම මගේ සීරම් එක ගානවා. ඉතින් දැන් ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන්, ඇයි මම ටෝන එකක් ගෑවේ නැත්තේ කියලා. මෙහෙම සාමාන්‍යයෙන් ටෝන එකකින් වෙන්නේ අපේ ස්කින් එකේ තියෙන pH එක බැලන්ස් කරන එක. හැබැයි මේක අපිට අපි පාවිච්චි කරන ක්ලෙන්සර් එක අනුව අපේ ස්කින් එක අනුව වෙනස් කරගන්න පුළුවන්. කියන්නේ මෙහෙමයි. දැන් ඔයා මෙන්න මේ වගේ ක්ලෙන්සර්ස් ටිකක් පාවිච්චි කරනවා නම් ඔයාට ඇත්තටම ෆේස් එක ටෝන කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් සාමාන්‍යයෙන් ඔයා ටෝන එකක් පාවිච්චි කරන එක වඩාත් හොඳයි. ඒ විදිහට ඔයා ස්කින් එකට ටෝන එකක් පාවිච්චි කරන්න හිතනවා නම් ඔයාගේ ස්කින් ටයිප් එකක් තියෙන්න, ඒ කියන්නේ ඩ්‍රයි නෝමල් වගේ ස්කින් එකක් තියෙනවා නම්, ඔයාගේ ස්කින් එක ටිකක් නෝමල් වුණා ඩ්‍රයි පැත්තට බරයි නම් ඔයාට මෙන්න මේ වගේ ඇල්කොහොල් නැති හොඳ ටෝන එකක් පාවිච්චි කරන්න පුළුවන්. එම නැත්නම් ඔයාට පුළුවන් හොඳ ඕගනික් රෝස් වෝටර් ටිකක් හරි අයිස් වෝටර් ටිකක් හරි ගන්න. ඉතින් මම මුලින් කියන්නේ මම සාමාන්‍ය ස්කින් කෙයාර් රුටින් එකක් කරන්නේ මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් වල වෙනසක් වුණොත්. ඉතින් මේ දවස්වල මම සතියට දවස් දෙකක්, ඒ කියන්නේ අඟහරුවාදා සිකුරාදා දවස් දෙක මේ ආබියුටින් එකයි ග්ලයිකොලික් ඇසිඩ් එකයි තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ මුලින් ග්ලයිකොලික් ඇසිඩ් එක ගාලා, කියන්නේ ෆේස් එක ක්ලීන් කරලා ඊට පස්සේ ග්ලයිකොලික් ඇසිඩ් එක ගාලා ඊට පස්සේ මේ ආබියුටින් එක ගාන එක. අනිත් දවස් ටිකේ මම කරන්නේ ඇල්ෆාබියුටින් එක ගාලා මෙන්න මේ කෝසාරෙක්ස් එකේ බ්ලෙමිෂ් ක්‍රීම් එක ගාන එක. ඉතින් මේක ටිකක් අලුතෙන් පාවිච්චි කරන්න ගත්ත ක්‍රීම් එකක්. ඒ වගේම ගොඩක් හොඳම ක්‍රීම් එකක් කෙනෙක් කියනවා. ඉතින් ඉන්න මේක ගැන විස්තර කියන්නම්. ඉතින් මේක ඇත්තටම ඊය තමයි ඉගෙන ගන්නේ. අලුත් එකක් ඇත්තටම මම පාවිච්චි කරපු ස්කින් කෙයාර් බ්‍රෑන්ඩ් වලින් මම හැමදාම කියන්නේ ඉවරන්නේ ඉවර වෙන්න පාවිච්චි කරන්න හිතන නැවත නැවතත් පාවිච්චි කරන්න තෝරගන්න බ්‍රෑන්ඩ් එකක් තමයි The Ordinary, ඒ වගේම Cerave කියන්නේ. ඒ වගේම මම ක්ලෙන්සර්ස් අතින්, එතකොට මොයිස්චරයිසර්ස් අතින් සාමාන්‍යයෙන් වැඩිපුරම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක තමයි Neutrogena. එතකම මෑතක ඉඳන් හැබැයි මම චුට්ටක් මේ Cosrx එකේ ප්‍රොඩක්ට්ස් උත් පාවිච්චි කරන්න අරගෙන තිනවා. ඉතින් සීරම් එකක් පාවිච්චි කරනකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේක අපි අර මේ ඩ්‍රොපර් එක අපි ස්කින් එකේ තියලා ඩ්‍රොප් එක දාන්න නැතුව ස්කින් එක ටිකක් උඩින්නම් තමයි තියන්න ඕන. නැත්තම් එහෙම ජම්ස් කියලා ඔයාගේ ප්‍රොඩක්ට් එක ඉක්මනට ස්පොයිල් වෙන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රොප් දෙක සාමාන්‍යයෙන් මට මොනවනේම ගන්න ප්‍රමාණවත් ඇස් වටේ හැර, ඉතින් අනිවාර්යෙන් කියන්න ඕනේ ඇස් වටේ ප්‍රදේශයේ හැර තමයි අල්ෆා ආබියුටින් නයිසිනමයි මේ වගේ සීරම් වර්ග පාවිච්චි කරන්න ඕනේ. මොකද ගොඩාක් අය ඇසට අඳුරු ගතිය තියෙන නිසා ගොඩක් වෙලාවට මේ ඇසට ප්‍රදේශයට ඇල්ෆා ආබියුටින් නයිසිනමයි පාවිච්චි කරනවා. ඉතින් ඒක ඇත්තටම සුසු වෙන්නේ නැහැ. ඒ විදිහට ඔයාලට මූණටම එක ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා හිතනවා නම් The Ordinary brand එක. මොකද ප්‍රොඩක්ට්ස් ආවන් ටිකක් විතර ගන්නන්නේ. එතකොට ඔයාලට පුළුවන් කැෆේන් එක ට්‍රයි කරන්න.
තෙලටක් චුට්ටක් දාන්න ඕනේ නැත්නම්. එතෙ දැන් මේක පොඩක් ස්කින් එකට ඇබ්සෝබ් වෙනකන් ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් තප්පර 30ක් 40ක් වගේ යනකොට ඇල්ෆා ඔපිටින් එක හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ ඩියෝඩරික ඇල්ෆා ඔපිටින් එක යූස් කරනවා නම් ඊට පස්සේ මොයිස්චරයිසර් එකක් ගන්න ඕනේ කියලා නැහැ. මොකද මේකේ ඇල්ෆා ඔපිටින් වලට අමතරව හයලරොනික් ඇසිඩ්ත් අන්තර්ගත වෙලා තියෙන ස්කින් එක මොයිස්චරයිස් කරන්න, ඒ වගේම ටිකක් හයිඩ්‍රේට්ව තියාගන්න. ඉතින් හැබැයි අපිට මොයිස්චරයිසර් එකක් අප්ලයි කරන්න පුළුවන්. නැත්නම් අපිට ගැලපෙන නයිට් ක්‍රීම් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ වාරෙම ඔයා ඒ නයිට් ක්‍රීම් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැලපෙනවද කියන එක ගැන අවධානයක් දෙන්න ඕනේ. ඉතින් මම COSRX එකේ මෙන්න මේ සෙන්ටෙලා බ්ලෙමිෂ් ක්‍රීම් එක තමයි මේ දවස්වල ගන්නේ. ඉතින් ඇත්තටම මේ බ්ලෙමිෂ් ක්‍රීම් එක ගැන කියනවා නම් මේ දවස්වල මගේ ෆේවරිට් කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද මගේ ස්කින් එක ඇත්තටම ඔයිලි, හරිම ඉක්මනට බ්ලෙමිෂස් මතුවෙන විදිහ ස්කින් එකක්. ඉතින් ඒ නිසා හරියම හොඳට ඒක කන්ට්‍රෝල් කරගෙන තියාගන්න ඕනේ ගැලපෙන ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා. ඉතින් ඒකත් එක තමයි මේ සෙන්ටෙලා එක මම ට්‍රයි කළේ COSRX එකේ. ඉතින් ඇත්තටම මේක ටිකක් අර මේ ක්‍රීම් එක බැලුවොත් එහෙම ඔයාට එකපාරටම දෙන්න පුළුවන් මේ ක්‍රීම් එක ඇත්තටම මේ ඔයිලි ස්කින් එකකට හරියනවද කියලා. මොකද බැලුවම නිකන් මේක පේන්නේ මෙන්න මේ වගේ නිකන් ටිකක් ඇබ්සෝබ් වෙනවා අඩුයි වගේ, නිකන් අර ඩේ ක්‍රීම් එකක් වගේ තමයි හිතෙන්නේ. හැරම මේක ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා. අර කිසිම තෙල් සහිත ගතියක දෙන්නේ හිටින්නේ නැහැ. මතු වෙන්නේත් නැහැ. උදේට බැලුවම ස්කින් එකේ තියෙන ක්ලියර් ගතියට හරිම ආස හිතෙනවා. මොකද මේ මට හොඳටම දැනුන දෙයක් තමයි ස්කින් එකේ අර මේ නහය උඩ තියෙන වයිට් බ්ලැක් හෙඩ් එහෙම සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඉතින් හොඳම ක්‍රීම් එකක්. ඉතින් ඇත්තටම මේ දවස්වල මගේ ෆේවරිට් කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඉතින් මේක මම සාමාන්‍යයෙන් උදේ රෑ ගානවා. සාමාන්‍යයෙන් මේක දැන් ඔයාට ෆුල් ෆේස් ගන්න නැතුව ඔයාගේ බ්ලෙමිෂස් මතුවෙන ස්ථානවල විතරක් උනත් ගන්න. දැන් මගේ වැඩිම බ්ලෙමිෂස් මතුවෙන්න ගන්නේ මේ නහය ඩිකට ඔන්න ඔය කම්බුල් ඔන්න ඔය ටික තමයි. ඉතින් ඔය ටිකේ තමයි මම වැඩිම විදිහට මේක ගන්න. එතකම මේක ඇත්තටම මම දැන් මේ උදේට මම මේකප් හරි යනවා නම් පොඩි හරි මේකප් එකක් දාන්න උනොත් එහෙම එතකොටත් මම මේක ඇත්තටම ගන්නවා මේකප් එකට කලින් උනොත්. මොකද ඒකින් ඒක උදව් වෙනවා ඇත්තටම මේ මොනතරම් ප්‍රශ්නේ පරිසරයකට අර මේකප් එක ටිකක් අර යන්නේ නැතුව මෙල්ට් නොවි තියාගන්නත් මේ ක්‍රීම් එක උදව් වෙනවා. දැන් තියෙන අයික්‍රීම් එක ගාන එක. ඉතින් දැන් කාලයක ඉඳන් මගේ ෆේවරිට්ම අයික්‍රීම් එක වෙලා තියෙන මේ ගානී බ්‍රෑන්ඩ් එකේ විටමින් C අයික්‍රීම් එක. ඉතින් මේකේ විටමින් C එතකොට නයිසිනමයිඩ්, කැෆේන්, බනනා පවුඩර් මෙන්න මේ වගේ ඉන්ග්‍රීඩියන්ස් ටිකක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේක ඩේ ඇන්ඩ් නයිට් දෙකටම ගන්න පුළුවන් ඉතින් අයික්‍රීම් එකක්. ඇත්තටම මම ගොඩක් ආසම කරන ප්‍රොඩක්ට් එකක් කියන එක අනිවාර්යෙන් කියනවා. ඒ වගේම අනිවාර්යෙන් කියනවා අයික්‍රීම් එක ගන්නකොට අත් හොදගෙන ගන්න. මොකද ඔයා පාවිච්චි කරන වෙනත් නයිට් ක්‍රීම්ස් එහෙම අර ක්‍රීම් ඇත් එක නැවත මික්ස් වෙන පුළුවන්. ඒත් එක්කම තමයි අයික්‍රීම් එකක් ඇසර් ප්‍රදේශයට බ්ලෙන්ඩ් කරනකොට මෙන්න මේ ඇඟිලි දෙක රින් ෆින්ගර් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට සොෆ්ට් එකට ඇසරන්. ඊට පස්සේ තියෙන ලිප් බාම් එක අමතක කරන්න බෑ. ඉතින් මේ ස්ලීපින් ලිප් බාම් එක මම ගොඩාක් ආස කරන ලිප් බාම් එකක් මේ දවස්වල. විශේෂයෙන්ම ලිප්ස්ටික් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් මේ විදිහ ලිප් බාම් එකක් ට්‍රයි කරන්න. ඒකෙන් ඔයා පාවිච්චි කරන ලිප්ස්ටික් එක මොකක් වුණත් ඔයාගේ ලිප්ස් ඩ්‍රයි වෙන එකකින්, එතකොට ඩාර්ක් වෙන එකකින්, ඒ ලිප්ස්ටික් වල තියෙන කෙමිකල්ස් වලින් සෑහෙන විදිහට ඔයාගේ ලිප්ස් ආරක්ෂා කරනවා. ඉතින් අද මම මේ ග්ලයිකොලික් ඇසිඩ් එක මූණට පාවිච්චි කරේ නැති මට. සාමාන්‍යයෙන් මම හැමදාම ග්ලයිකොලික් ඇසිඩ් එක අත්තර ප්‍රදේශයට, ඒත් එක්කම වැලමිට, දණහිස් වගේ ප්‍රදේශ වලට පාවිච්චි කරනවා. විශේෂයෙන් මේ දණහිස් ප්‍රදේශයට මම මේක පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට. මගේ එක කාලයකට චිකන් ස්කින් තත්ත්වයන් ඔන්න දණහිස් ප්‍රදේශයේ චුට්ටක් විතර ඇති වෙන්න ගන්නවා. ඉතින් මේක ඉක්මනට අඩු කරගන්නෙත් එක්කම කන්ට්‍රෝල් කරලා තියාගන්න මට ඇත්තටම උදව් වෙලා තියෙන ප්‍රොඩක්ට් එක තමයි ග්ලයිකොලික් ඇසිඩ් එකයි, එතකොට කිමිකල් පීල් එක. ඉතින් ওই දෙකෙන් එකක් මම අනිවාර්යෙන් පාවිච්චි කරනවා. ඉතින් මේ දවස්වල පාවිච්චි කරන්නේ ග්ලයිකොලික් ඇසිඩ් එක. ඒක ගන්නකොට මෙන්න මේ වගේ කොටන් ස්ටිකක් කොටන් එකක් අරගෙන මේ විදිහට ගන්න.
ඉතින් දැන් ඉතින් තියෙන බොඩි ලෝෂන් එක ගන්න. ඉතින් මේ දවස්වල මම ගන්න මේ ගාණි බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ බ්‍රයිට් කම්ප්ලීට් බොඩි ලෝෂන් එක. ඉතින් මේකත් කියන්න ඕනේ. ඉතින් වොෂ් එක දානකොට මමගේ බොඩි පැක් එක පාවිච්චි කරලා සාමාන්‍යයෙන් දවසක් 60 දවසක් මමගේ බොඩි පැක් එක දානවා. ඉතින් මගේ බොඩි පැක් එක මම හදාගන්න විදිය මම ෂෝට් වීඩියෝ එකක් විදිහට අරගෙන ඉන්නම්. ඉතාම ඉක්මනින් YouTube ෂෝට් වලට ඒත් එක්කම ඔයා මගේ Beauty with Sumo Facebook page එකේ TikTok පේජ් එකේ නැත්නම් ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකේ ඉන්නවනම් ඔයාලට ඒ වීඩියෝ එකත් සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. ඉතින් මේක නම් ඇත්තටම දැන් මේ අහුවෙද්දි තේරෙනවා බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන. ඉතින් ඒ නිසා මම වේලාසනම ඇත්තටම අරන් අයින් කරගත්ත Nivea brand එකේ extra bright එක. මොකද මේක මම වැඩිම කාලයක් පාවිච්චි කරපු මගේ favorite body lotion එකක්. ඉතින් මේක තමයි අර extra white කියලා කලින් ආවේ. ඒත් එක්කම දැන් අර white කියන කොටස ගොඩාක් බ්‍රෑන්ඩ් වලින් ඉපත් කරගෙන යනවා. ඉතින් ඒකත් එක්ක එක්ස්ට්‍රා බ්‍රයිට් කියලා තමයි දැන් මේක තියෙන්නේ. ඉතින් මේක අරගෙන තියාගත්තා. මේක ඉවරුන ගමන් පාවිච්චි කරන්න. ඉතින් ඇත්තටම මේ වගේ ප්‍රමාණයක් ගොඩක් වෙලාවට මුළු ඇඟටම නම් ප්‍රමාණවත් නැහැ. සාමාන්‍ය අර්ධයකට විතරක් ඇති. ගොඩක් වෙලාවට ප්‍රොඩක්ට් මේ බොඩි ලෝෂන්ස් වලින් රිසල්ට් එකක් නැති වෙන්න හේතුවක් තමයි බොහොම අඩු ප්‍රමාණයක් තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඉතින් සාමාන්‍ය අපේ මුහුණ වගේනේ මේ ඇඟට ටිකක් වැඩිපුර අපිට බොඩි ලෝෂන් එකක් දැන් මේක ඇත්තටම සීරම් ටයිප් එකේ බොඩි ලෝෂන් එකක් නිසා ටිකක් වැඩිපුර ප්‍රමාණයක් පාවිච්චි කරන්න වෙනවා ඇබ්සෝබ් වෙන. මොකද ටික ටික මේක ඇබ්සෝබ් වෙනකොට තමයි ක්‍රියාකාරී වෙන්නේ. ඒත් එක්කම වඩාත් හොඳම දේ ඔයා වොෂ් එකක් දාලා ඇඳුම් අඳින්න කලින් බොඩි ලෝෂන් එක ගාව ටික වෙලාවක් කියන එක. ඒත් එක්කම තමයි ඔයාට පුළුවන් නම් බොඩි ලෝෂන් එක ටික වෙලාවක් ෆ්‍රිජ් එකේ තියලා අරගෙන ගන්න. ඒකෙනුත් හරිම ඉක්මනට බොඩි ලෝෂන් එක ඔයාට ඔයාගේ ඇඟට ඇබ්සෝබ් කරන්න උදව් වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අද මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රුටින් එක විදිහට මම මේ දවස්වල කරගෙන යන්නේ. එතක මගේ ඩේ ටයිම් ස්කින් කෙයාර් රුටින් එක චුට්ටක් විතර වෙනස් වෙලා තියෙනවා. මොකද මේ දවස්වල මම පාවිච්චි කරනවා The Ordinary එකේ මේ ටිකක් මෑතකදී ආපු මෙන්න මේ පින්ක් සීරම් එක කියන එක. ඉතින් මේක ගැනත් ඉදිරියේදී ඔයාලට වීඩියෝ එකක් අරන් එනවා. මොකද මේක මම තාම පාවිච්චි කරන ගමන් ඉන්නේ. ඉතින් මේකේ හොඳ නරක මේක මොන වගේද දැනෙන්නේ මේ හැමදේම ඔයාලට ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්න. ඉතින් මම හිතනවා ඔයාගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රුටින් එක ටිකක් වෙනස් කරගන්න ගැලපෙන ප්‍රොඩක්ට් ටිකක් එකතු කරගන්න එහෙම හිතන් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ලයික් කරන්න තමයි කරන්න එපා. ඒක මගේ හැම අනුතිරිකම් බලන්න මගේ YouTube channel එකට subscribe කරන්න. ඒක මිතින් bell icon එක click කරොත් එහෙම මම වීඩියෝ එක දාපු ගාම එකේ notification එක ඔයාලට එනවා. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ කරන් ඉක්මනින් එන්න. Bye.